අනේකවන්න විවානය නමෝතස්ස පගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. පින්වත් දිබ්්‍යපුත්‍ර ඔබ විවිධවර්ණයෙන් යුක්තයි. සෝක වැලපීම් නසන නන් විසිතුරු ඇති දිබ්‍යවිමානයකටයි ඔබ නැගිලයින්නේ. ිය අ්සරාවන් ඔබව පිරිවරාගෙන ඉන්නවා ඔබ සතුටු වෙන්නේ සුනිම්මිත දිව්‍යරාජයා වගේ ඔබේ යස්සසින් පු්්‍යබලයෙන් ඉර්ධයෙන් ඔබට සමාන කෙනෙක් නෑ ඔබට වඩා උතුම් කෙනෙක් කොහොම ලබන්නද තෞතිසාාවේ ඉන්න සියලු දෙවිවරුන් එක්වෙළහඇවිතින් ඔබට වන්දනා කරන්නේ දෙව් මිනිසුන් හඳට වදිනවා වගේ ඔබ වටේ ඉන්න මේ දිව්‍යාපසරාවන් නටනවා ගයනවා සතුට වෙනවා. මහනුභාවඇති පින්වත්දිව්‍ය පුත්‍රය තිව්‍යාධිපතිබාවටයි දැන් ඔබ පත්වෙලා ඉන්නේ. මිනිස්ලෝකෙ ඉන්න කාලදී මොනවගේ පිනක්ද ඔබ කළේ. ආනුභාව සම්පන්නව ඔය බැබලි පැබලිඉන්න පින මොකක්ද. ඔබේ සිරුරෙන් විහිතෙන එලියෙන් හැමදිශාවම බබලැනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නය හුවේ ඒ ගැන ඒ දිබ්‍යපුත්‍රයා ගොඩාක් සතුටු වුණා මොනවගේ පින්කම්වලින්ද මේ සැපලබුණකන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. ස්වාමීනි මං ඉස්සර සුමේදනම් ශාස්ෘන් වහන්සේගේ ශවාලකයෙක් වෙලා හිටියා. මං මාර්ගපල අවබෝධ රහිත පෘතක්ජන කෙනෙක් වයි හිටියේ. ඒ මං සත්තවුරුත්්තක් මහනවෙලා හිටියා. ඒ අටලෝදාමින් කම්පානොවෙන සසර සැඩ පහරින් එතෙරවුණ මාරසනක ජයගත් ඒ සුමේද ශාස්තෘන්වහන්සේ පිරිනිිවන් පාවාදාලා. උන්වහන්සේගේ තාතුන්වහන්සේලා තැන් පත් රන්දැලෙන් කරවලා මැනිකොබපු ස්තූපයට පහන්සතිින් යුතුව වන්දනා කලා මං පූජා කරගත්තු දානයක් නෑ දන් දෙන්න තරම් දෙයක්මට තිබුුණෙත් නෑ. නමුත් මං අනිත්තායව දන්දීමෙහි සමාධන් කෙරෙව්වා. පිද්‍යිය යුතු තුමන්ගේ ධාතුන් වහන්සේලාට පූජා පවත්වන්න එතකොට මෙලොවෙන් චුතව ස්වර්ගයෙහි උපදිින්ට පුළුවන්. මංකරගත්තේ ඒ පිනක්ම විතරයි ඒපුුණ්්‍ය විපාකයෙන් තමයි මං මේ දිබ්‍ය සැපවිඳින්නේ. තෞතිසා දෙවපිරිසමැද මං සත්වට වෙනවා ඒපිනේ විපාක තවමත් තවසන්නුනේ නෑ.